තුන මම හොඳින් හිටියා. ඊට පස්සේ අගෝස්තු 9 වෙනිදා මට රෑ හුස්ම ගන්න අපහසු වෙලා මට ගොඩක් අමාරු වුණා. මම මගේ පපුව හිර කරා, මගේ මේ මෙතන හිර කරා. ඊට පස්සේ මම වහාම රෝහල් ගත වුණා. මම දැනටත් ඉන්නේ නවලෝක රෝහලේ. අද මගේ 8 වෙනි දවස. මෙහෙම හරි චුට්ටක් කතා කරන්න පුළුවන් අද. ඒ දැනටත් වචන 10ක් 15ක් කතා කරාම හුස්ම ගන්න අමාරුයි. හැබැයි මේකේ තවමත් මේකේ තියෙන භයානකකම දන්නේ නැති විශාල පිරිසක් ඉන්න නිසා මම මේ වීඩියෝ එක අමාරුවෙන් හරි කරන්න ඕනි කියලා හිතුවා. මේක ඉතාම භයානක ලෙඩක්. මේකේ භයානකකම අපි දැන් හංගලා තේරුමක් නැහැ. මොකද හංගලා ඕගලන්ව පැනික් කරන්නේ නැති එකට වඩා ඕගලන්ට මේකේ භයානකකම කියලා ඕගලන් පරිස්සම් වෙන එක තමයි හොඳම දේ. මම අවශ්‍ය බෙහෙත් ඔක්කොම ගන්නවා. ඒ වගේම දවසට 3-4 පාරක් ස්ටීම් කරනවා. මේවා මේ මේ මූණවල් මේ ඇඟ ඇතුළ මේවා ඔක්කොම තැඹිලා තියෙන ස්ටීම් කරලා කරලා හරිම අමාරුයි. මේ මේ මොහොතේ හොඳට ඉන්නවා, ඊළඟ මොහොතේ ආපහු සිම්ටම් එකක් ඇවිල්ලා අමාරු වෙනවා. මේක එහෙම ලෙඩක්. මේ දවස් ටිකේ නම් ඊයේ රාත් මගේ ප්‍රෙෂර් මට්ටම හොඳටම අඩු වෙලා ෆේන්ට් වෙන්න ආවා. එවගේම ඊට කලින් දවසක තද කැස්සක් ඇවිල්ලා හුස්ම හිර වුණා. ඉතින් මෙතන දෙවිවරු වගේ වෛද්‍යවරු හෙඳියන් දිවාරය බලන්නේ නැතුව අපි හැම කෙනෙක්ම වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් මේගොල්ලන්ට මම ගොඩාක් ස්තුතියි.